ලබන අවුරුද්දේ මේ කාලේ වෙනකොට ඔබතුමා සාමාන්‍ය පුරවැසියෙක්. ජනාධිපතිත් නෑ, පාර්ලිමේන්තුවෙත් නෑ ලබන අවුරුද්දේ මේ කාලේ වෙනකොට. ඒ නිසා ඔය පුටුවෙන් බැහැලා යන්න වෙන බව තේරුම් අරගෙන ජනතාව අතරේ ජීවත් වෙන සිද්ධ වෙන බව තේරුම් අරගෙන කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. කාන්තාවනි, සම්මුඛ පරීක්ෂණ සඳහා සෞදි නියෝජිතයින් දැන් දිවයිනේ. පාස්පෝර්ට් රැගෙන වහාම එන්න. රටේම අය විශ්වාසයෙන් රට යන තැන. මාතා විදේශ රැකියා ආයතනය කුරුණෑගල. ඒ වින්දිතයන්ට සාධාරණයක් අත් නොවීම නිසාත්, ඒ වගේම එහි සැලසුම්කරුවන් කවුද කියලා හොයා නොගැනීම නිසාත්, ඒ වගේම මේවා ඔඩු දියුණු වෙලා ඔය තත්ත්වයට පත්ුනේ කොහොමද කියලා හොයා නොගැනීම නිසාත් නැවත වතාවක් මේක මාතෘකාව බට පත්වෙලා තිනවා. චැනල් ෆෝ නාලිකාව කියන්නත් කලේ ජාකාව ජනතාව තුළ විවිධාකාරයේ සැකයන් සංකාවන් තියෙනවා. ඒ නිසා දැන් ජනාධිපතිතුමා කියනවා මේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරනවලු. මේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරලා වැඩක් නැහැ. ජාත්‍යන්තර පරීක්ෂණයක් තමයි ඕන. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරනවා කියන්නේ හොරාම්ගේ අම්මගෙන් පේන අහන වගේ. අපට ආරංචි දැන් අර ලංකාව මූල්‍ය අර්බුදයකට පටලවපු දේ පිළිබඳව හොයන්න කොමිසම පත් කරලා තිනවා. ඒකට හිටපු මහබැංකු අධිපති මේ නිවාඩ් කබ්‍රාල්ව ගේනවලු. හැබැයි කොමිසම සභාපති කවුද? පෝට්ටුවේ මහලේකම් සාගරකාරී වසම්. වැඩක් තියෙනවද? ඉතින් ඒ වගේ තමයි. මොකද අපට මතකයි මහබැංකු මූල්‍ය වංචාව සම්බන්ධව ආන්දෝලනය ආපු වෙලාවෙත් මේ වර්තමාන ජනාධිපතිතුමා ඒකට අගමැතිවරයා හැටියට මේ දැම්ම කමිටුවක්. කමිටුව දාලා ඒක යටපත් කරන්න හැදුවා. ඊට පස්සේ ජනතාවගේ සහ පාර්ලිමේන්තුවේ විරෝධය පැමිණීම නිසා විවිධ කොමිසම් දාලා වහන්න හැදුවා. හරි කියන්නේ අන්තිමට. ඉතින් ඒ නිසා ඉතා පැහැදිලිව කියන්න ඕන, දැනට පාර්ලිමේන්තුවට සපයලා තියෙන මේ කොමිසම් වාර්තාවේ සමහර වෙලුම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ විපක්ෂ නායකවරයාටත් පරිශීලනය කරන්න බැරි තත්ත්වයක් තියෙන රහසිගතයි කියලා. අපි දන්නේ නැහැ මොකද්ද මේ රහසිගතභාවය මොකද්ද කියලා. මේතන හොරාගේ අම්මගෙන් පේන අහන්න ඕනේ නැත්තම්, කාටවත් කාවවත් රකින්න ඕනේ නැත්තම්, හැමෝටම මේ ඇත්ත හොයා ගැනීමේ උවමනාව තියෙනවනම්, ඒ ඇත්ත දැනගැනීමේ පුරවැසියන්ගේ අයිතියට ගරු කිරීමේ උවමනාව තියෙනවනම් මේ වෙලුම් ටික පරිශීලනය කරන්න දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම බොරු කොමිසම් දාලා, බොරු තේරීම්කාරක සභා දාලා මේක හොයන්න බෑ. කොහොමද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ සම්බන්ධව විශේෂඥ දැනුම තියෙන කට්ටියද? එහෙම නැහැ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශේෂඥ දැනුම තියෙන කට්ටිය නෙමෙයි. ඒ පිළිබඳව ලෝකයේ ඉන්න අධ්‍යක්ෂින් බහුල විෂයානුබද්ධව විෂය පරිශීලනය කරපු විශේෂඥ දාලය මේක හොයා ගන්න ඕන. එහෙම නැතුව මේක හොයා ගන්න බෑ. මොකද හේතුව මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට, ඒගොල්ලන්ගේ ආරක්ෂකයින්ට, මේ ඇමති ආරක්ෂක අංශයෙන් සහ මේ ඒවයින් දැනුම් දීලා තියෙද්දි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩලයට දැනුම් දුන්නායි කියලා කියනවා. හරිද? එහෙම වෙලා තියෙද්දි මේක නවත්ත ගන්න බැරි කට්ටියට පුළුවන්ද මේක හොයා ගන්න? ඉතින් ඒ නිසා මේ බොරු තේරීම්කාරක සභාව දාලා ජනාධිපතිතුමා මේ රවට්ටන්න ලෑස්ති වෙන්න එපා. ඔබතුමාට ජනමතයක් නැත්තේ ඕක හින්දා. මොකද හේතුව ඔබතුමාට ජනතාව හිතන විදිය පිළිබඳව, ජනතාව දකින දේවල් පිළිබඳව, ජනතාව ජීවත් වෙන විදිය පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසා ඔයා කියන හැමදේම මේ රට ජනතාව ඉස්මුදුන් දීලා පිළිගන්න සූදානම් නැහැ. ඒ නිසා තමයි ඔබතුමාට ජනමතයක් නැත්තේ. ඒ නිසා තමයි ලබන පාර ඔබතුමාට ජනාධිපති ධූරයට ඉල්ලන්නත් බැරි. ඉතින් මම අද කිව්වා කියලා ඔබතුමාලා ලියාගන්න මම නැවත නැවතත් කියනවා, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊළඟ ජනාධිපතිවරණට එන්නේ නැහැ. එතුමා ඉල්ලන්නේ නැහැ. මොකද එතුමා දෙපාරක් ඉල්ලලා පැරදුනා. ඊට පස්සේ දෙපාරක් වෙන කට්ටියව බිල්ලට දුන්නා. 2010 පොන්සේක මහත්තයා බිල්ලට දුන්නා. 2015 එතුමා ඉල්ලුවත් මහා දැවන්ත පක්ෂයක් වෙලා තියදී අපිත් එහෙ ඉන්නදී ඉල්ලුවම පරදීනේ තමයි ඉල්ලුවේ නැත්තේ. ඉතින් ඒ නිසා දැන් මේ පෝට්ටුවේ 134 දෙනාගේ මේ ඡන්දෙන් ඇවිල්ලා තියෙන ත්‍රාඩ බයෝ ටිකක් පිරිවරාගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් ජනමතය නෑ. ඒ නිසා දැන් ජනමතයක් හදාගන්නත් බෑ. මොකද මිනිස්සුන්ට බිල් වලින්, බෙහෙත් වලින්, බදු වලින් මේ හැම එකෙන්ම මිනිස්සුන්ගේ රීරි මාංශ උරා බීලා තිනවා. ඒ නිසා මිනිස්සු ඔබතුමා කියන ඒවා ඇඳගන්න රැවටෙන සූදානම් නෑ. ඒ නිසා කරුණා කරලා කාටවත් කාවත් මේ ආරක්ෂා කරන උවමනාවක් නැත්තම්, ඒ වගේම අපි ජනාධිපතිතුමාට මතක් කර දෙන්න කැමති, ඔබතුමාගේ අගමැතිකම නැතුනේ මේ බෝම්බ ප්‍රහාරය හින්දා. එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව නැතුනේ මේ බෝම්බ ප්‍රහාරය හින්දා. අපි එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වෙලා එන තැනට වැඩ සිද්ධ වෙන එක ප්‍රධාන හේතුවක් තමයි මේ පාස්කු බෝම්බ ප්‍රහාරය. ඉතින් ඒ නිසා අවම වශයෙන්
ඔබතුමාට අවුරුදු 40 ගණනක් පාර්ලිමේන්තු ඉන්න පාර කරපු එක්සත් ජාතික පක්ෂයට සාධාරණය කරන්න. ඔබතුමා ඔබතුමාට සාධාරණයක් කරගන්න. අගමැතිකම නැති කරපු මේ පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන හරියට හොයන්න. ඒ වගේම ඔබතුමාව ආරක්ෂක මණ්ඩලයට ඒ කාලේ කැඳෙව්වේ නැහැ. ඒ නිසාම ඔබතුමා මේක ගැන දන්නේ නැහැ කියලා කිව්වා. එතකොට ඒ යථාර්ථය රටට ඔප්පු කිරීම සඳහාවත් ජාත්‍යන්තර පරීක්ෂණයක් විශේෂඥයන්ගෙන් සැදුම්ලත් විශේෂ දැනුමක් තියෙන අයගෙන් සැදුම්ලත් පරීක්ෂණයක් කරලා මේක හරියට ජනතාවට ඇත්ත කියන්න. ඒකම එහෙම සැබෑ වුමනාවක් තියෙනවා නම් මේ හංගලා තියෙන වෙලුම් ටික අවම වශයෙන් රටේ විපක්ෂ නායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටවත් පරිශීලනය කිරීමේ අවස්ථාව ලබා දෙන්න කියලා අපි එතුමාට කියන්න කැමතියි. එනිසා ඔබතුමාට ඊළඟ පාර ඡන්දෙන් දිනන්න බෑ කියලා, ඔබතුමා ඉල්ලන්න වෙන්නේ නැහැ කියලා ඉවරලා මේ රටේ ජනතාවට වෛර කරන්න එපා. මේ රටේ ජනතාවගෙන් පළිගන්න එපා. මේ රටේ ජනතාවගේ අයිතියට පහින් පයින් ගන්න ලෑස්ති වෙන්න එපා. මොකද හේතුව ලබන අවුරුද්දේ මේ වෙනකොට ඔබතුමා සාමාන්‍ය පුරවැසියෙක්. ලබන අවුරුද්දේ මේ කාලේ වෙනකොට ඔබතුමා සාමාන්‍ය පුරවැසියෙක්. ජනාධිපතිත් නැහැ, පාර්ලිමේන්තුවත් නැහැ ලබන අවුරුද්දේ මේ කාලේ වෙනකොට. ඒ නිසා ඔය පුටුවෙන් බහැලා යන්න වෙන බව තේරුම් අරගෙන ජනතාව අතරේ ජීවත් වෙන සිද්ධ වෙන බව තේරුම් අරගෙන කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.